පිළිගන්නව සලු දෙෙනම චනල්යිට්‍රික් ත අද අපි බලන්නයන්නේ දෙදහස් පහලව වසරේතරගතව වු සෝලස් ෙනමටය ඔ තමත් චාල සක්ස්ක්‍රයි් කල නැතම් දැන්ම සබස්ක්‍රයි කරන්න සමාජ මාධද ඔසේ අපි පලෝව කරන්න එක්වන්න අපේ ටෙලිග්‍රම් ගුප එකට ජාතන්තර සිනමාව දන්න සිංහලෙන් විදින්න රැඳෙන්න්න චනල්යිට්‍රික් සමඟ. ූ ආරම්බි හෙලව වන්නව නැතුව ඉන්න පුදගලෙකු පෙන්වවා. කැමරාව සූමවල්් කරපුහම තමයි පේෙන්නේ මනිහ මැල්ල ඉන්න කියලා දැන් බලහොට මැලනේ මරලා ඒ නිසා තමයි මේ F FBIයෙන් නැවිත් පරිීක්ෂණ පැත්වවෙෙන්නේ මේ ඉන්න FB ඒජන් ෝෝ මේ ගාතනය වෙලාතයෙන කෙදර පරික්ෂාරන ගමන් ඉන්නේ මේ ඉන්න ෝග පාට්න කැතරින්. කැතරින් කියනවා මේ විදියට සිදුවෙන තුගන ගාතනයක කිසිම සාක්ෂා කම්බවෙලා නෑ කියලා දැන් පරික්ෂන් අවසාන වෙලා ෝසාහ කැතරින් කතා කර ඉන්නවා පෙන්වවා. ජෝ කියනවා තවත් බලාගනින්න බෑ. තුනක් කිවරයි මේ මෙම ගියොත් තව කියයා කිවරෝ ඒද දන්නනෑ අපිගිහි නරයාව හම්බයමු කියලා කැතරෙ හනු අපිමොකොර දෙයාගේ නොදවවෙල්ලන්නේ මේ කේස ඇතුළර තුන්වන පර්සවයක්ගේ නොලේ නෑ කියලා ජෝක කියනව හෙම බලාගනන්න බෑ මනි අමගේ හොඳම යාලුවවා අපි දෙන්න එකතු වෙලා ගොඩක් ප්‍රශ්න විසිඳල තියෙනවා ඒක නිසා ඒ ගැන වැඩිය හිතා නෙපා අපි හෙට උදේම ගිහි නෑව හම්බයමු කියලා දැන් ඊළ දවසේ උදේ යෝහ කැතරෙන් දෙන්නම අර අරයාව හම්බවවෙන්න කාරකේ යනගමන් ඉන්නේ දැන් තමයි ජෝකයන්නේ මෙතෙක් වෙලා කතතාරපු අර අර. ෞුද කියලා එයාගේ නම ජෝන් ජෝන් කියන සයිකටික් ඩක්ට. කෙනෙක් ෝගේ හොඳම යාලුවෙක් ෝනන් FBI එකගටන ප්‍රශ්න විසඳන්න කොඩක් කොද් කරලා තිෙනවා. ොඩක් ේස්ුලදී FBI එක් එකට වැඩ කරලාතියවා නමු අවුරු ඒකටලින් ඔහුගේ දුව කැන්සරගක් නිසා මිය කියා ඩොක්. කෙනෙක් වෙලාත් තමන්ගේ දෝ වේරගන්න බැරිවුණනි කියලා වයිෆ් ජෝන්ම දාලා ගිය පට පස ෝන් වැඩි එලියට වෙන මේ කැලා පැත්තට වෙන්නකයක් හදාගන තනයම තමයි ඉන්න කියෙනවා අ ජෝ මේ දෙන්න ද ජෝන් ගෙදරයි සරහට ඇල්ලන්න ෝ කියනවා ය පෝක්. ගේ ඉන්න ම ඉසරල් ගිහින් කතා කරලලා බලන්නම් කියලා. කැතරරි හු අඉති හම් මොකොද මාවකරගෙනාව කියලා ෝ පොඩක් ොහොම ඉන්න කො කියලා ගින් ජෝන් ගෙදර ොට ටු කරවා ජෝ මේම ොරතට්තුුරපු ගමන් ඇතුල ඉන්න ජෝන් කතා කරලා කියනවා මම කාව තබවෙන්න කැමති නෑ ජෝ එක නිසා ඔය යන්න කියලා. එලිය ඉන්න ජෝ කියනවා ඔයදැන් දොරාරය නැත්තන් ම ැන් ොරඩාගන ගෑ තුළටනවා කියලා. ජෝන් දොරාරෙනවා ජෝ ගේයාඇතුලටෙනවා මේ මෙන්න ජෝ දකිවා ලෙවන් මිටියක් මේස උඩ යෙනවා එකක්වත් කියලා නෑ ජෝ කියවා. හ ෙ ර ො එලිය යන ේල් රසවි ඉන්න එතක ඔයා ටික් හරි හිතහදාගන්න පුුවන් කියලා ලා එලිය කැතරින්ුව පෙන්න්නවා ැතර ෝන් ොෆයිල්ල රම් බලන්න ගම ඉන්න ෝී කලින් ක ගොඩ ුදව කර ති වා ොඩක් ේෝ විස තියවා ැරින් ේවල් දි බලාග ඉන්නකට ෝග බයිල් ක කෝල් ක් ෙනවා. කාරග තින මබයිල්ල රගන ැතර නෙවා ගේ තුළට ඇවි ෝට තා කර ොබයිල් ක ෙනවා. ෝ තර මයි ැතරින් ව පලවෙ වතාව කින්න කි . න් කතරින් දිහම බලාගනින්වා කතර නැතුළටන්නේ දැන්ම කේසක සමන්ද ඩොකුමන්ටික තැරගෙන ඇඒ ඩොකුමට පෙන්න්නලා ජෝන්ට අතන්න හදනවා නමු ජෝන් කවදවත් ගැහැක් දකලා නෑවගේ කැතරින් දිහම බලාගනින්වා අවසානයේ කැතරින් ඒලංසර් මම යන්න කියලා ජෝන්්ට පොඩි තට්ටුවක් දනවා. කැතරින් ගාත ජෝනව ස්පර්ෂකපු මන් ෝන් දකිනවා කතරින්ගේ ඔවලුව පැලිල ලේ වැැක්කරනවාගේ ජෝන්ට පුළුවන් අනාගත මොවද වෙන්න කියලා යම්තක් දුරට දකින්න. අනාගතය දකින හැකියාව ජෝන්ට තියවා ජෝන් මෙමේ. කට ජෝ කියනවා මේක තමයි අලුත්ම කේස් ෆයිල් එක අනිවාරය නොයා මට උදහ් කරන්න ඕන කියලා ජෝන් කෙලින්ම කියනවා මට එන්න බෑ කියලා ජෝ ෆයිල්ලග තියලා ගෙදරින් පිටවන ගමන් කියෙනවා මේ කේස් ෆයිල්ක හොඳට කියවන්න. අනිවාරයෙන් වා එන්න ඕනේ මේ කේසගේදිී මගෙත එක්ක ඉන්නඕන කියලා පිටවෙලා යනවා. මෙයාලා ගියාටබස ජෝන් එක තැන ඉඳගෙන කල්පනා කරනවා. තන්ග දුව කැන්සරග නිසා දුක්කිින්දිනවා. වේදනාවෙන් කැෑ ගහනවා. ඔහු දහකිනවා මේ ඉන්න ෝන දැන්හර කේස්ෆයිල් ගරන් කියවන්න පටන්ගන්නවා. ඒ තිෙන්න්නේ එක මිනිමරුවෙක් එකක්ම. දිර ගාතන තුනක් කරලා තියවා නම ගාතන තුනේදිම කිසිම සාක්ෂයක් නෑ තියෙන්නේ වචන කීපයක් පමණයි. මිනි මරුව වචන කීපයක් ලියලා ගිහින් තියෙනවා ජෝන් ඒව කියවනවා. එක තියෙන්නේ මම කවුද මම කුමක් සඳහාජ ජීවත්යෙන්නේ මේවාගේ දේවල් මෙවා දිහ බලාගනන්නකුට ජෝන්ගේ ෙදර දාලා තියන රඩියෝ එකත් ූ අයම් කියලා පටගන්න සිහිදුුවක් කියයනවා ජෝන් මේ සියල්ල බල්ලා ෙදර එලියට ඇවිත් ල්පනා කරනු අප පෙන්නවා තැන් ඊළඟදවස ජෝන් ඩැන්ක් FBI ඔෆස්ස එකට ඇල්ලා ජෝ ඇත් ජෝන් අඩගක් නවාද. ැතරින් මේ කේක පැහැදිලි කරනවා මේ ගාතන තුනටම කිසිම සාක්ෂයක් නෑ තියෙන්න්නේ ඒක සමානතාවයක් විතරයි. ඒ තමයි ගාතනය කරන ක්‍රමය ගාතනය වුණු සියලූම දෙනාගේ හිස්ස පසු පස බෙල්ල ප්‍රදේශේ තුවාලයක් ඇති කරලා තමයි මරලා තියෙන්නේ මේ වගේ කලාම කාටවත් ලොකු වේදනවක් දැනන්නෙ නැහැ ටිකවෙලාවකින් මේ යනවා. දැන් මේ මැරල ඉන්න ආතරය කිසිම සම්බන්ධයක් නෑ. වය සත් වෙනස් ඉස්සරලම වයසක කාන්තාවක් ඊට පසේ අවුරුදු දොලාහ කළමයෙක් ඊට පස තරුණේ කැතරින් මේ දේවල් කියනකට . එතන යන ොක්කුම් එකක් එක බල්ලන ගමන් ඉන්නේ. අවුතු දොහ ළමයාගේ ෆොටෝය එක දිහා බලාගනින්න කොට ෝට හිතනවා මේ මයක් කහමද මැරෙන් ඇත කියලා ඒ ළමයා ඔංචිල්ලාවක අයිස්ක්‍රීමමක කණනගමන් ඉඳගඉන්නකොට ගාතනයට ලක්වෙෙන්න්න ඇති කියලා. ජෝන් කතා කරන්න පටන්ගන්නවා අපි මේ කේසෙක මුලඉන්දල පටන් ගමු. මට යන්න ඕනේ පළවෙන ගාතනයවුණු තහන්ට කියලා වයිස හැටතුනක මැරුණු කාන්තාවගේ ගෙදර යනවා. මෙම ග්‍යාම දැන් කතරින් කියනවා. අපි එනකොටඒ TV බලන්න ගන් පුටුවේ ඉදගෙන හිටපු විදිටම මියග හි . ඔලු පිටු පසින් බෙල්ල ප්‍රදේශයටට යම ල්දක නැනලලාතිබන. වෙන මොකු තුොයාගන්න බැරිවුණා මිනිහ ලියලති කියලා ිහින් තිබ මෙන්න මේඒක කියලා චෝට දෙනවා. ජෝ නඒක අරන් බලපුහම එක තියෙන්නේ මම කවද. මම මොකටද ජීවත්වයන්නේ මෙන්න මේවාගේ දේවල් ජෝන් කැතරින්ගේ නහනවා ඔය මොනෝද මේ ගැන හිතන්න කියලා. කැතරින් කියෙනවා මිනිහට මානසික ප්‍රශ්නයක් මනිහ දන්නනෑ තමුන් කව්ද මොකටද ජීවත්වෙන්න කියලා. ඒනිසා තමයි මේවාගේ දේවල් කරනවා ඇත්ති කියනවා. ජෝ නර මිනිහ ලියලතියන ලිිය්ම අල්ලපුකමන් ඒක අතගගේ මුහුණ. ජෝන්ග හිතේ ඇදෙනවා වෙන කිසිම හෝඩුවාවක් හමුණේ නැතිනිසා ජෝන එදා දවස ඉන්වස්ටිගේෂන් එක එතනි නිරවා ඉල්ළඟට ජෝ ජෝට් රෑමට හොඳ තැනකට එක්කරගෙනයල්න් කියලා හොඳට හියෙන් වහින වෙලාවක පාර අයිනක තියෙන පොඩි ඩයකින් කෑමෑ අරන්දීලා ජෝන් සමඟ කෑමකනවා ෝ හනවා මේක දරවයක් කියපු සුපිරි කඩේ කියලා ජෝ කියනවා වැඩිය හිතන් එපා කෑමගන්න කියලා. මෙම කියන ජෝ කියනවා මග පුතාගේ ස්කෝල ළමයි මගේ පුතාර ගොඩක් කරද කරනවාලු. මිනි මගතක්ක තරහ වෙලා මදැ. නො දරන්නන කියලා හනවා ෝන් කියන සිගිති ාතාල ෙහොම තමයි මන්ක ප්‍රස්්නෝට අප ඔලෝදන්න හොදන ඔය ඔගේ පුතායික හොඳින් තාත කරලා ආදරෙන් ඉන්න. ඒ ඇති කියලා ජෝගෙ පිට තට්ටු කරනවා ජෝන්ම ජෝවස් පර්සකරපු ගමන් ජෝ ගැන යම් දෙයක් ජෝන්ගේ හිතේ ඇඳෙනවා ෝ වේදනාවන් කෑගහනවා ජෝට ලොක ඔපේසි එකක් කරලාවාගේ ජෝන්ගේ මහුණ වෙනස්වනවා ජෝන්ට තියන ප්‍රධාන ප්‍ර්නය මේක තමයි ඩැන් මේ ගැන ජෝට කියන්න බෑ කියන්නේ නතුව ඉන්නත් බෑ නවතත් ජෝන් කල්පනා කරන්න පටන්ගන්නවා කාරක අනගන්න්න. के के द, दे वे ෝ දැනගන්නවා ජෝනන් අ්සට් එක ඉන්න කියලා. ජෝ අහනුව ඔය මාව ඇල්ලු අනේද අට මොහරි දැනුනාද කියලා. ජෝන් කියවා නෑ එහෙම මොකත් නෑ ම මෙතරින් බස්සන්න කියෙලා කාරගෙන් බහිනවා. මෙම බෑල පහින්‍යන ජෝග හිත ඇතුළේ ගොඩක් දේවල් සිහි වෙනවා. වේදනාවෙන් මියගේ ජෝන්ගේ දුව ෝනන් දකපු අර මිනිමරුවගේ රුව ැතරින් ගෙවලුව පැල්ල ලේයනායුර. රෙහිල්වේ ස්ටේසන එකක් ඒ වගේම රතුපාට ඇඳුමැඳගත්තු තරුණයක් වතුරේකිලෙනවා. ඒම ගිලින්න ඇය ආපව ඇහරෙනවා. ජෝන්ට මේ වගේ ගොඩක් දේවල් සිහි වෙනවා. නැවතත් පදන්න FBI මූලස්ථානය සියලු දෙනා බොහොම කලබලේ ඉන්නන්නේ ෝ කියනු අර ගාතකගෙන් කෝල්ල එකක් කඇවිත්තියෙනවා මිනි තනක් කියලා ගහිල බලන්න කියලා කියෙනවා. අපි අමු කියලා ජෝන්ව තනගහගන පිටත්වයෙනවා දන් ඊල්ඟට ෝ කතරරිින්සාහ ෝන් තුන්දනම් අර ගාතකකයපු තෑන්ට ඇවිල්ලා දොරේ හතරයි දාසයි කියලා ගහල තියෙනවා. කැතරි නානො ේමොගක්ද යිබල් වාහ්‍යයක්ද කියලා ජෝන් කියවා නෑ ඒතියෙන්න්න වෙලාව කියලා ඔච්චක පෙන්වනවා හරියටම වෙලාව හතරයි දාසයයි දොර කඩගෙන ගේය තුළටයනවා ගනු. ලපුහම බා්ටබ්ගේ කාන්තාවක් මැල්ලා ඉන්නවා බාත්්ටබ් එක ලේ පිරිලා ඒ උඩින් මල්ලා තුරලා තියෙන්නේ. නිලධරයිය කොළුව පොඩක් කස්සල බලන්නවා ඇගේ පිටි පස්සෙන් බෙල්ල මඳින්න්ම ඇන්ලා තියන්නේ. වෙනදගේම මොනෝදදු ලියල ගිහි තියෙනවා. බලනකොට ඒකෙ තිෙන්නේ අයි ලව වික්ටෝරිියයා කියලා දන් සියලදන තහවුරු කරගන්නවා අර මිනිමරුව තමයි මේකත් කරන්න ඇත කියලා. මේ දෙවල් මෙම තියනකොට ජෝන්් සියල්ල බලාගෙන ගිහින් මැල්ල ඉන්න ඒව පොඩ්ඩ කල්ලනවා ෝන් දකිනවා ඇතන මොනවද වෙන්න ඇත කියලා මේ තරුණේ බාට්ටබ් එක. ටනවා අයි ලව වික්ටෝරියක් කියලා ලේලා තියනක දැකලා බොහම සතුටින් බාත් අබ්කට බැහල නානකොට පිටිපස්සෙන් යම් පුද්ගලය කැවිත් උල්ලා අයුදකින් නනවා. ඇය මේ යනවා. සියල්ල දකින ජෝන් කියෙනවා මේ බාත්් අබ් එකක තියෙන ේ අල්ලන්න එපා කියන්න කාටවත් අතදාාන්න එපා කියන්න කියලා. තව නිලධාරය කැවිත් කියෙනවා අපි මේ තරුණගේ හස්බන්ු අතරම් ගොටගත්තා දැන් ඉන්න පොලිසිය කියලා. ඊල්ඟට පෙන්දන්නන්නේ පොලසිය අර පුදගල පොලසිය ඉන්නන්නේ බල පොහම ටික් සල්ලිකාරයෙක් වගේ පෙන්ෙ කියලා කතතා වෙන ගමන් ෝ හ තර නවා ප. මේ මෙ අ ේදන්න කියෙන ඔගේ බිරිද මියගිහින් කියලා නමුත් මේ පුද්ගලගේ ලොකු වෙනසක් පෙන්න්නේ නෑ වෙන කාගෙද බිරිඳදක් වොගේ ගනන් ගන්නවත් ෑ. ඒළඟට ඔ හනවා ඇ ලිවමක්කෙම ේල තිබද කියලා. ඒ න රුප එක ලිවමක්ටන් දී ගිහින්තිබේ ෑ කියලා. ඒ මහොත මයි මේ පුද්ල දනගන්න ඇ ගාතනය කරලා කියලා. ඒ පාර මෙන්න එකකග හඩන්න පටන්ගන්නවා. ඉළඟට ජ වහන්නේ ඔ ඇයි හිතවේ ඔයාගේ බිරිඳද සේදදි විහාහි කරගන්න ඇති කියලා මේම ආපහාම ඔහු කියවා ම කෙදෙ නකට ලිවමක් කියේලා තිෙලාේ එක කියවල රන්න. මගේ බරිද නවෙයි යාගේ බිරිඳත් සේදි විහාහනි කරගන්නවා කියලා කියවා. ඕෝන් එලිය හිටගෙන මේ ඩේවි් කියන දේවල් අහන ගන් ඩේවිඩ්ගේ බඩු එකන් එක අතගනවා. ඩේවි්ගේ පෑන අහතට ගත්තගමන් ෝන්ට ගොඩක් දෙේල් දැනවා. ඩේවි් ගොඩ කාල කෙන්දල වෙන සම්බන්ධතාවයක් පාත්තල තියෙනවා. තමන්ගේ බිරිඳට මේ ගැන කියන්නෝන කියලා හිතපු නිසා ේවි් මේ බව ලිවුමක ලේලාතියල ඇල් තියෙන්නේ. එඒනිසා මයි ඩවිඩ් හිතන්නේ ඇයි සේදි විහාහනි කරගන්න ඇති කියලා නමුත් දැන්නඒ මැරල නෙව මරලා. ජෝන් කෙලින් මේනවා ප්‍රශ් කරන දට. ඇවිත් කියෙනවා. මට හු කතා කරන්නඕන කියලා. ජෝ සහ කැතරෙන් එලියට යනවා. ජෝන් පටන්ගන්නෙම ඩේවි අර ලිවම ඔයා ගොඩක් දෙවල් හංගලා තියවා මට ඇත්ත කියන්න ඔයා තියෙන ප්‍රශ්න මහක්දකේ ලාහනවා ඩේවි් අන්නනවා ජෝන් කියන්න පටන්ගන්නවා. ඔය සම්බන්ධතාවයක් පාත්තල තියෙනවා. නමුත් ඔයා සම්බන්ධතාවය පාත්තලතියෙන්නේ කෙල් එකක් නෙවෙයි කොල්ක් එකෙක්. ඊටත් කලින් කොල්ලු කිහිවදන එකෙක් ඔය සම්බන්ධතාවය පාත්තල තියෙනවා මේ නිසා ඔයටට එච්චයිව පොසිටිව්වෙලා තියවා ඔයා නිසා ඔගේ බිරිදරත් පොසිිටව වෙලාතියෙනවා. මේදේවල් තවත් හගන්න. බැරිනි මයිවා ලිුක් ේලත් ෙලා ගෙදරින් නැවිත්තියෙන්නේ නමුත්ව ලිවමත් සඳහන් කරලා නෑ කොල් එක් ඉන්න කියලා මම හරිද කියලාහුවා ේවිත් සියල්ල පිළිාරගන හොඳට මණ්ඩනවා ෝ නෙලි රැවිත් කියවා මේ මිනිහටයි මේ ාතනයටයි කිසිම සම්බන්ධයක් නෑ මරුණු ඇත් දේවිත් පිළිබඳ සියල්ල දැනක නිඳලා තිෙනවා ම දැක්ක අයගේ ගාතේ පාර්න කැපුම් පාරවල් කිහිපයක් තියෙනවා ඇයි සියල්ල දැනගන ඇයට එච්චයි පොසිටිව බව කලින්ම දැනගෙන සේදිවිහානි කරගන්න උත්සා කරලා තියෙනවා මේ මිනිහගේ නැති වැඩක් නෑ මිනිහවර් ලිස් කරන්න කියවා. ඊළඟට පෙන්න්නන ජෝගෙ ගෙදර. ජෝහ ජෝන් දෙන්නම හොඳම යාලූ නිසා දෙන්නම ජෝග ගෙදර ඉඳගෙන කතා කරනවා පෙන්නනවා. ජෝ කියනවා මෙතෙක් දවස් ඔය මේ කේසක ගැන හොල අපිට වැඩිය යම් දෙයක් හොයාගෙන ඇති කියලා මම හිතනවා මට දැනවා ඔයා මොුවව හරි දන්නවා කියලා. මම හරි නේද කියලාහනවා. ජෝන් කියෙන ඔවු් වෙලා තියන සියලුම ගාතනවල එක සම්මාන්ධතාවයක් තියෙනවා. සීලුම දෙනා මොකක් හරි බරපතල සුව කළ නොහැකි රෝගයකින් පෙළුණු අය. අර වයිසක කාන්තාව අවසාන මාස තුනේම කීමෝතරපි කරලාති. අයට කාලේ තිබල තියන්නේෙ තව මාස තුනක් විතර. අර තරුණු පුද්ලට තිබලතියන්නේ මාස තුනක් විතර දැන් අවසානයට මැරුණු ඇයට එච්චයි ව. ඒක නිසා කුමක්හරි සුවකල ොහැකි රෝගී තමයි පුද්ගලය හොයාගෙනගිහි මරන්න කියනවා. ජෝ කියනු ඇතෝඩාර මැරු අවරුදු දුදහක ළමයට කිසිම ලෙඩක් නෑන කියලා ජෝන් කියනු අනිවාරෙන් පොඩියකකාට මොක්හරි ලෙඩක් ඇති. ෑලට හොයාගන්න බැරිවින්න ඇති. රීපෝස් මොටම් කළ තුොයාගන්න පුලුවන් කියලා දැ ඊළඟට පෙන්න්නන්න කඇතරින්සා ජෝන් අර පඩිලමකගේ ෙරයන ගමන්ඉන්නන්නේ. රින් ජෝන්ගන්න හනවා ඔය කහොමද අතීතේ සහ අනාගතය දකින්නේ ඔයාට මොහකරිප් බලයක් තියෙනවාද කියලා Joෝන් කියනවා මේක මැජික් බලයක් නෙවෙයි මේකත් විද්‍යාව තමයි. මගේ අදගම්සාහ ම ඉගනගන තියෙන දේවල් මේ සියල්ල එකට කරලා හිතන්න පුරදුුවෙන් නෝන කියලා. කැතරින් කියෙනවා හෙන ඔොයට මගේ අනාගත ැත් කියන්න පුළුවන්ද කියලා ජෝන්ට ඒ වෙලාවෙත් පෙන්න්න කැතරින් ඔලුව පැෙලි ලේගල්නවා විතරයි. ජෝන් න ඔයා හිතව මං සාත්‍රකාරයෙක් කියලා අතදික්කරපු ගමන් අනාගතය කියන්න ඒම නිකන්ගේකේඉන්න බෑය කියනවා. කතරින් ස ෝ. ඟ ෙන්නේ අර ලමයාගේ ගෙදරට ඇවිත් ළමයාගේ තාතා හම්බවෙලා කතා කරනවා ලමයක මිනිිය ආහු ගොඩගන්නඕන කියලා කියවා එල් ළමයගේ තාතට හොඳට තරහයවා අවුදු ොල්හක ළමයකුට මොුවවාගේ ඩක් තියයි කියලා දයාල හිතන්නේ නිකාන්නේන්න අපිටවාද දෙන්නේ නැතුව ගිල් මිනිමරුව හොගන්න කෝද කියලා බලන්න කියලා තා හොඳටම කෑග හනවා දැන් ලමයාගේ හම්ම අඇතින්ටෙනවා මේ අතර ජෝන් මේ ගේ තුළ තියන දේවල් අතගග ගෙදර එහම මෙහා ඇවිදිනවා දැන් ළමයාගේ අම්ම කෑගහන්න පටන්ගන්නවා ල ොුවවාද කියන්නන්නේ අප ළමය මි ගොඩා. ොල මොදහොයගන්නන්නේ අනික ළමයව බලාගත්තු අපිදන්නනන්ට ළමයට ලෙඩක් තිබන නම් අපේ මයට කිසිම ලෙඩක් තිබුණ නෑ හොට හිටිය කියනවා ජෝන් කතා කරන්න පටන්ගන්නවා මේ අහන්න අවුද්දු දෙකකට කලින් මගේ ද මිය ගියා. කැන්සර එකක් නිසා ඇයිපුණු දවසසිඳලම ඇයට කැන්සරක තිබිලා තියවා නමුත් අන්තිමවුරුත් දෙකේ දමයි අපි දැනගත්ත අයට කැන්සර එකක් තියෙනවා කියලා තවත් කියන ගෙොත් ම ඩක්ටෙනෙක් ඉතින් ොයාගේ ලමරත් මුොක්රරි ඒහම දෙයක් තියෙනවාද කියලා දැනගතුොත්. අපි මිනිමරු හයාගන්න ලේසි නත්ත න්නේ මිනිමරු ඔයා. පුතාාවගේ ව කීදනෙක් මයිද දන්නන්නේ නෑ කියවා. ඉල්ට පෙන්න්න ලැබ් එකක් අර මයාගේ මනි අර නවෙල්ල පරික්කරනවා. එතන ඉන්න ඩොක්. ඔොුව පපල පරික්සා කරන ගම ඉන්න. නමුත් කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා මේ වෙලාේ ජෝන්ට ෆැක්සක්කෙනවා ඒක තියන්නේ ඒ ළමගේ මොලේ පරික්සා කරන්න කියලා ඉතින් දැන් එතන ඉන්න ඩොක්ට. පරික් කරනවා. එතන තමයි දැනගන්න ලැබෙන්නේ ඒ ළමයට ටි්මරක්තිවිලා තියෙනවා කියලා මේක දැකපු ගමන් ජෝන් මොුදත් කියන්නේ නැතු ඇතින් පිට වෙලා යනවා ජෝ කෑගහගෙන පසෙන්මයනවා. ඔය හොද යන්නන්නේ. අට මොකද වනේ කියලා නමුත් ජෝ අතරවෙන්න නෑ එලියට මෙනවා පසෙ එන්න ජෝ ජෝන්ගේ නහනවා ඇයි අට මොකද උනේ කියලා. ජෝන් කියනවා මේ වරික්ෂණ සියල්ල මෙතරින් නවත්න්න මේ මිනිහ හොල් ඇති වැඩක් නෑ කෝම ඒේ මනිහාව අල්ලන්න හම්බවෙන්න නෑ කියලා යන්න අනවා ජෝ කල්පනා කරනවා ඒ පර මනිහට මොකද වනේ කියලා. දැන් ඊලකට කැතරින් ජෝන් ඉන්න හොටල්ලට යනවා කාමරෙ නිලඳදල කතා කරවා ජෝන් දොරාරන්න නෑ කැතරින් එලියඳලම කතා කරනවා. කතරින් නහන ඔය මොනවද හිතාගෙනන්නේ අපිෝ දැක්කහම වැට නිකම් පිස්වාගේ. නඔයා මේ කේකට කලින් එන්න බෑ කියලාකිවවා. හිට පස්ස ඔයාටම හිතලා ආවා දැන් ආපහෝ මගද අයෙත් බෑ කියලා යන්න ඔක්කොටමලින් නඔය හොඳ ඩක්ට කෙනෙක්ලඟට කියියත් හොඳ නැද කියලා නවා මෙහමහන ගමන් කැතරින් කාමරය ඇතුළටෙනවා බලන්නකොට ජෝන් සියල්ල පැක්කරලා න්න ලෑස්තුවෙලා ඉන්න. කඇතර නහන ඔයාට අපෙන් මොනවාද වෙන්න ඕන කියලා. ජෝන් කියන ම මේ කේසේගෙන දැනගන්න මමගේේස්ෆයිල් එක පල්ලනකොට එක තිබ් ගාතකය ලියලා තිබ කියලා හෝ ෑමයි කියලා. ඔයාල කල්පනනාකලේ ඒ මිනිහ මොනවද කියන්න හදරන්න කියලා . මඒ ෙස් පල්ල එක බලනොට හෝ ෑමයි කියල පටන්ගන්න සිින්දුවක් පලේ වෙනකගමන් තිබේ ඒ පුද්ගල ලියලති බේ සිදුව. ඊල්ළඟට මරණයවුණු තැට යනකොට රියටම දොරේ වෙලාවදාලා තිබ්බා ඒ මම එතෙන්න්ට එන වෙලාව. අද මුකත්ම හොයාගන්න බැරිවෙන්නකොට මොලේ පරික්ෂරන්න කියලා ෆැක්ෂහක්කවලා තියෙනවා දැන්වා අයට තේරෙනවාද. මේ ගාතකරත් මං වගේම අනාගතය දකින්න පුළුවන්. මේ කේසකටත් මම එනවා කියල ඔු දැනගෙන ඉදල තියෙනවා ඒක නිසා හු මුල ඉදලම මංවෙනුවෙන් යම් ඉංග තියලගිහිල් යනවා ම ෙක්ල් ගුඩා. සොයාගත්තේ අතතය සහආනාගතය යම්තක් දුරට දකින්න පුළුවන් නිසා දැන්ඒ හැකියා අර මිනිමරුවටත් තියෙනවා ඒක නිසා අප ඊළඟට ොවද කරන්නයන්න කියලා ඒ මිනිහ දන්නවා මිනිහට බේරෙන්න්න ගොඩක් ලේසි මේ මිනිහ මොහක්දූ දෙයක් කරන්න හදනවා ොහක්ද කියලා තමයි තේරෙන්නේ නැත්තේ අනික දැන්ගේ මිනිහ මරන්නේ කහොමත් වේදනාවිඳලා දුකින්දලා මරෙන් යනාය වන එහම දුක්කින්දලා මැරණ නැව මෙම කිසිම දෙයක් දන්න නැතුව එක පාට මැරණ එක හොඳයින කියලා ජෝන් කිසිම ගානක් නැතුව කියනවා මේ නිසා කැතරින්ට හොඳට තරාහ. ඒයි කියනවා ඔයාට අපිට උද් කරන්න බැරිනම් බෑක කියන්න ඔට බැරිනිසා අර මිනිමරුව කරන දෙවල් තමයි හරි කියන්න උත්සහ කරන්න පා. අනික ඔයාගේ දුවත් කැන්සර එකක් නිසාන්නේ මැරුණේ. බ කලින් මේ ගැන්න දන්න නිසා ඇය දුක්ම දදින්න කලින් ඇට තිබ්බන කලින් ඇයෝ මරල්ලදන්න කියලා හනවා. කඇතරින් කියපු දේවල් නිසා ෝට හොටමතරහයනවා. ජෝන් කියෙනවා ඒ කියන්නේ මන්තමයි වැරදි. යා කරපු සියලුම දෙේවල් හරි. අවුරදු දාහදේදි කාරගක්කතුල සියල්ල ඉවර කරගත්තතා ඒක හරි. අවුදු දහනේදේ ලාමේ කදගත්ත එක. ඒ ලමයට තාත්ත කෙනෙක් නැති නිසා බලාගන්න කෙනෙක් නැති නිසා අනාත නිවාසකට බාරධීපකත් හරි නේද කිය හනවා. මේ මනුසය කියන දවල් නිසා කැතරින් ගැස්වලින් කඳුල ඇක් කරනවා. ඇතරින්ට තේරෙනවා වැරදි මිනිහක් කතා කරේ කියලා. කැතරෙන් කියවා හරිදැන් අතීතය කිවන්නේ දැන් අනාගතය ගැනත් කියන්න කියලා ජෝන් ඒවලත් පන්න කැතරින් වලුුව පැල්ලේ වැක් කරනවා විතරයි ෝන් කියනවා ගැන කතා කරලා වැඩක් නෑ වැසට කලින් ගෙදරගහින් වෙන වැඩක් බලාගන්න කියලා. ඉල්ඟට නැවතත් පෙන්න්නන්නේ ජෝ ෝ හොදටම කල්. බලවෙලා ඉන්නේ ජ විතරක් නෙවෙයි මුළු නගරයම ටිකක් කලබල වෙලා මොකද නගරය තවත් තනක ගාතනයක් සිදු වෙලා මේ සරේ ගාතකයා මරලා තියෙන්නේ කෙල්ලෙක්ව ඕහ ඇව කෑලි කෑලිවොලට ක පල පාර්සව කරලා ඇගේ ලේවලින් නැෑව ඇඳලා ඇගේ සරිර කොටස් තැනින් තැන අලල විකාරයක් කරලා තියෙන්නේ මේ දේවල් බල්න්න කැතරින් කියනවා මං හිතන්නේ කලින් ගාතනවලටයි මේ ගාතනයටයි කිසිම සම්බන්ධයක් නෑ වගේ මේ ගාතන බොහොම කරු ඉදිට සිදධවෙලා තියන්නන්නේ කියලා ජෝ ඇවිල්ල මේ සියල් බල්ල කියවා ෝනු අතැරලා බෑ මිනිහව එක. ග එන්නනෝනිි කියෙ තැින් පිටවවා. ඕෝන් ැන් ගමට යන්න බසගෙන කලලා ඉඳගන ඉන්නේ. මෙෙම ඉන්න ජෝන්ට නොයෙක්දේවල් සිහි වෙන. ෝන් හිතේ ස්ටචු එකක් මැෙනවා. ගෙම්බෙක් පේෙනවා. අර ගාතකගේ ජායාවක් පේෙනවා. තවත් කෞද කියලම දන්න නැති පුද්ගලයෙක් පේවා. මල්වාගයක් පේෙනවා. මෙසිියල් අවසානය ලේ පෙරාගෙන ඉන්න කැතරින්. මේඒ දවල් ගැන සිතමින් ඉන්නකොට ජෝන් කියල කෞදදු කතා කරනවා. බලන්නකොට ජෝජෝ කෙනවා ඔය අපිට කොඩක් උදව් කලා දැන් කේසක ඉවරවෙන්නයන්නේ අපිට පොඩි ශක්ෂයකුත් හම්බවෙලා තියවා ඒ මදිවට දැන්තව අලුතෙන් ගාතනයක් සිදවෙලා මේ වෙලාවේ ඔයවා අපිට ඕනෙ කියලා කියනවා ජෝන්ට මොනව හිතිලද දන්නනෑ ජෝන් කියෙනවා හරිම එන්නම් යන් කියලා ෝදැන් ජෝර්න් එක්කරගෙන ආපහු යනගමං ජෝන්ට කියනවා අවසාේ බාට්ටප්ි එක මැල්ල හිටපු වික්ටෝරියයා ඇගේ බාට් අපබ්ගේ මල් ජාතියක් තිබා ඒවා හැමතැන හැදෙන්න්නනෑ ඒ ගො. දුර්ලබ මල් ජාතයක් සහ ගොඩක් විස සහිත මල් ජතියක් අපේ මල් තියන තැන හයා ගත්තා ඔය එන්නවෝ නතෙන්ට අන්න කියලා කියෙනවා ඕෝන එතට එක්රගෙනනවා දැන් එතට ගිහින් ජෝන් බහිකොටම කැතරින්ඉන්නවා ෝනන් ඉස්සල්ලා කැතරෙන්ල්ලඟට ගිහිල්ල සමවවෙල්ලනවා මම ඔයාගේ හිත ගොඩක් රිදෙවා මට සමමාවෙන්න කියලා කියනවා කැතරින් කියවා ඒකට ගමක් නෑ දැන් අපි කේෙක බලමු කියලා ජෝන එතන තියන ල්ලඟට ගිහිල්ල අතගනවා එහමම එතන තියෙන නිල් පාට කුුණු බස්කටයක් දෙයා බලාගනන්නවා. දැන්ඒ ඩැස් පින් එක පරිීක්ෂා කලාම අවසානයට දැන් කපලක් කොටලා මරලා හිටපු ඇගේ ඇඳුම් මේ කුණ ාස්කටකෙන් හම්බ වෙනවා මෙෑලද මෙතෙන්ටාවේ වික්ටෝරියගේ ඝාතනය සම්බන්ධෙන් මොකක් කරිදයක් හයාගන්න නමුත්දැන් මෙතන වෙන්න වෙන දෙයක් දැන්ගතින් පොලසිෙන් බල්ල ගෙනල්ලා අර බස්කට්ටකේ තියෙන ඇඳුම් ඉව කරලා ගාතකයක් මේ අහල පහල ඉන්නව දෙ කියලා හොයාගන්න උත්සා කරනවා බල්ල ඉවකර කර යන්න පටන් ගන්නවා බල්ල පස්සෙන්ම මේ සියලු දෙනාම අනවා ජෝන් යන මගද දකිනවා තමන් අර බස් එකේ ඉන්නකොට තමන්ගේ හිතේ ඇඳු පුද්ගලයා තන්දිහා බලාගෙනන්නවා ජෝ නවා තමන් යන මග හරිකේලා ැන්ර බල්ලා ගින් පාර්්මටක්කිස්සර හිටගන බොරන්න පටන්ගන්නවා. සියලු දෙදන දොර අරගෙන ාට මට් එක ඇතුලට ගිහින් පාත්්මන්ටගේ තියන ෙරක දොරට තට්ු කරනවා. කවරු තරි එනෑ දොරකඩාගන ඇතුලටයනවා ඇතු තියන ්‍රජ්ජගක් විතරයි දැක්ම ්‍රරිජ්ජග ඇතුළ මොහර ඇති කියලා ලොකු දර්සනයක් දාල්ලා රිජ්ජගක වටකරලා හෙමීට ්‍රරිජ්ජග රිරනවා නමු ඒක ඇතුල මුකුත් නෑ හිස් ්‍රරිජ්ජගක් විතරයි තියෙන්නේ මේ හිස් ්‍රජ්ග හා බලාගන න්නකට එයා ප ත් ෙර ොරග ේකු. පුත් එක්ක පුද්ගලේ කෙළියටනවා සියලුම දෙනවා ඒ පුද්ගලයක පැත්තට හැරෙනවා. අර මනියා හෝදටම බයිවෙනවා මේ මොකද මේ කියලා.ඒ පුද්ගල ප්‍රශ්ණ කරනවා යි මොකද වේ ඔයා ඇයි මට තුහකුදදික් කරන්න කියලා Joෝඒ පුද්ගලයග ලඟට යනවා ිනිහග අති තියන තියකෝපේ ගෙම්බ කැඳල ඉන්නවා කිවා Joෝ මේ දිහා බලාගන කල්පනා කරන්න හදනකොටම අර මිනිා ගන්නගක් කරගන ජෝට වෙඩිතියලා තනින් පැල්ල දනවා සියලුම දෙෙන අර පුද්ගලක පසයෙන් පන්න කෙනයනවා ඒ ගතකයා යන මග ඉන්න සියලු දෙනාට වැඩතිීතිය දනවා ද ෝන්සාහ ඇතරින් කාරයක නැගලා අර මිනි දුවන පස්සෙන් යනවා ඒ මිනිහ ටැක්සිියක නකල පැල්ල යනවා කාටවත් බැරිවුණවා කොයිට ගේිය කියලා හොයා ගන්න. දැන් ජෝන් කල්පනා කල කියන්න පටන් ගන්නවා. කාරක කහපාටයි එක ටැක්සිිය එකක් මේක තමයි කා නම්බර එක කියලා සියල්ල කියවා. කැතරින් ජෝන් කෙනදේ හලා අර ටැක්සිියක හොයාගෙන යන්න පටන් ගන්නවා ටික දුරක් කැනකට ජෝන් කියෙනවා දැන් මෙතර නවත්තන්න කියලා. කැතරින් නහනවා දැන් නවත්තගන ඉන්නේ අර මනිහ පැල්ල යනකාන්ද කියලා. මෙහෙම අහනකොටම ඒ කහපාට කාරක මේද. ඉස්රහින් යනවා ෝන් කෙනවා දැන්ගිහින් අල්ලගන්න කියලා කැතරි නර කාරග පසෙන් බොහොම වේගෙන් යනවා අර මිනිහ කැතරන්ගෙන් බේරෙන්න්න තවත්වේගෙන් යනවා අවසාන අර ගාතක යන කාරක ්‍රක්ක්ක හැපෙනවා පිටි පසෙන් යන කැතරින් කාරගත් හැපිල ඇදිලගහින් අතර වෙනවා දැන් ජෝන් හෙමිට කාරගෙන් බැලලා අර ගාතක ඉන්න කාරග පත්තර යනවා.ඒ මිනි හැප්පුන කාරගෙන් බැල පොඩ්ඩක්වත් හිතන්න නැව ජෝන්ගේ ඔලූටම වැඩිති කියලා දානවා දැන් ජෝන් මලද කියලා බලන්නකොට ජෝන් කාරගෙන් බහින්න කලින් හිතනගම න්නේ දැන් ජෝන් කෙලින්ම අර මනුසය ඉස්සරහට යන්න නැතුව. කාරගට මවා වෙලා හෙමීට එෙමිට අර ගාතක ඉන්න පැත්තට යනවා. ඒ මනස ජෝන් ඉසරහටනකම් බලාගනින්න්නවා ජෝන්ට වෙඩිතියන්න ෝන් පැත්තර ගන්නක දිික්කරනකොටම පිපසෙන් කඇතරන්නේ මුසට වැඩිති කියලලාදානවා. මොවද වෙන්නයන්න කියලා සියල්ල දැකින ජෝන් කලින්ම කැතරින් අර පැත්තට ඇවල තමයි මේ මිනිමරුව ඉස්සරහා රංගල තියෙන්නේ ගාතකය වැඩිකාල ඇදගෙන වැටනවා ඒ මනුසය ලඟටයන්න ජෝන් ටික් බලාගින්දල කියෙනවා කලින් සිදුණු ගාතනවලටයි මේ මනු ර කිසිම සම්බන්ධයක් නෑ මේ මිනිහම මේ අතිමට සිදන එක ගාතනය විතරයි කරලා තියෙන්න කියලා කැතරට හොඳටම තරාගිහි හයිියෙන් කෑ ගහනවා ඉල්ට පෙන්න්නන්න කඇතරින්සා ෝන් දෙන්න යනවා වෙඩිවදු ජෝ බලන්න ඉස්සරල්ලා ඇතුළටයන්න ජෝන් ෝන දැකපු ගමන් ජෝහන්නේ ල මිනිහාව ඇල්ුවද කේසක ඉවරද කියලා ජෝන් කියෙනවා මිනිහවනක් ඇල්ලවා නමුත් මේක වෙනගේසක කලින් ගාතනවොලට මේකටයි කිසිම සම්බන්ධයක් නෑ කියලා ජෝ කියනවා ඒකත් එහෙමදකමක් නෑ නමුත් මට වෙඩිවදනු එකත් එක හොඳක් තියෙනවා මට ステージජ එක කැන්සර එකක් තිබලා තියෙනවා දැන් තමයි හොයාගත්තේ මම ගෝමත් මැරුවා කියලා දන්නවා ඒත් මෙච්චර ඉක්මට මැරයි කියලා මම හිතුවෙන මගේ පවුල සහ ළමයි ගැ හිතපු හම තමයි මම මුණද කරන්නයන්නේ කියලා මට තේරෙන නැත්තිේ මේම කියන ජෝ එකපර්ට මහනවා මට මෙම ලඩක් තියෙනවා කියලා ඔයා කලින්ම දැනගෙන හිටිය නේද කියලා ජෝන් කියන ඔවු ම දන්නවා කියලා මේ දෙන්න කලින් තැනක කතා කරගරන්නොට ජෝ ජෝට තටටුවක් දදානවා එතනදි ජෝන් දැන ගන්නවා ෝට මේ වගේ මුක් හරි දෙයක් තියෙනවා කියලා නම ජෝ මුුත් කියා එ දැන්ගතින් කරන්න දෙයක් නෑ ජෝන් සහ කැතරෙන් නිඳගන කතා කර කරන්නවා. කැතරින් නහනවා තව කෙනවුගේ අනාගතය ගැන මේ තරම් දේවල් ඔොයාට කියන්න පුළුවන්නම්. ඔයටට ඔයාගේ ද ගැන ඇය මැරනවා කියලා ඔට ැගන්න බැරි වුණ දෙ කියලා හුවා ෝන් කෙනවා අයට අවරුදු පහක් කෙනකොට ඇ උපන්දිනේ දවසේ ම දක් අඇගේ හෙවන ලඇව දාලා යනවාගේ එදා මොම දැනගත් අය මරනව කියලා නමුතේදේ වෙන්න අවුරදු විස්සක්්‍යා කියලා කියනවා ළඟට පෙන්න්නන්නේ මළගයක් වෙන කවරුත් නෙවෙයි ජෝ ියගිහින් ෝ මළගෙදර ෝන් දකි. ෝගේ පුතාව දෙන්න වැලඳගන්නවා කතා කරනවා ජෝන් දකිනවා පුතාගේ අනාගතයේ පුතා හොඳට එකගන ඕගේ ආතරවන්ති්‍යත් එක්ක හොඳ කාලයක් ගත කරනවා පුතාගේ අනාගතේ ගැන බයක් නෑ ජෝන් තමන්ගේ යාලුවගේ පුතාාවෙනුවෙන් සාතුට වෙනවා මොන වන තමන්ගේ ආලුව ැතියක ගැන ෝන්ට දුකයි. ඉතින් අපිවගේ ජෝනු ත්‍යනවා බාරයකට එතනදිත් ජෝන්ට කිසිම නිදහසක් නෑ ජෝන්ගේ හිතේ ඇඳන දේල් නතරවෙන්න්න එනෑ දිග දිගටම ජෝන් රෙල්වේ ටේසන්න එකක් දකිවා ඒත් එක්කම කැතරින් ඔලු පැලිල ේල්නවා දකිෙනවා. මේ දවල්ගෙන හිතන ගමන් ඉන්නකොට යම් පුද්ගලේ කැවිත් ජෝන්ගේ ස්රහි ඉඳගන්නවා ඔයයා හිතුව නෑ නේද මම මේමගේ ඔයා ඉස්සර ඇවිත් ඉඳගයි කියලා මෙහෙම හානවා මේ ඉන්න වෙන කවුරුත් නෙවෙයි අර මිනිමරුවක් කොලින් දැක්ම කොලින් කියනවා මොනව කලා තුොයි මායි අතර ලොක වෙනසක් නෑ කියලා ඔය හොඳටම දන්නවනේ මොම කාවද මැරුවේ තව ටිකදවසකින් බොහොම වේදනාකාර විදිහට දුකෙන් මැරෙන්ඉන්න අයිව. මම යාලට ඒ වේදනාව දුක්ක නැතිකරගන්න අවස්ථාවක් දුන්නා ඉතින් මංකල වැැද්දක්ද. ඔය යි මගේ පස්සෙන් පන්නන්නේ ඇ. ටම කිවෝොත් මේ වැඩේ මට විතරක් තනීම කරගනයන්න බෑ. හරි අමාරුයි, මට කක්්ටිය ඕනේ ඉතින් ඔයා මගත්තෙක මේ වැඩේ කරන්න එකතු වෙනවාද කියලා අහන්න තමයි මම ආවි කියනවා ෝන් කිසි දෙයක් කියන්න නැතුව රවල බලාගනිෙන්න්නවා. අර මිනිිය කියනවා මගගේළඟ තුවක් වවක්තියෙනවා. වටේටම පොලිසියෙන්න්නවා. ඒක නිසා නිකම් බොරුවට දංඟලන්න හදන්න එපා. දැක් බලන්න ඊයේ දවසවාගේ අලවා ෝ මිය කියා. මිනිිය ඉඳල තිබුණනන් තව මාසයයි නැත්තන් දෙකයි කෝම හරි දුක්කිින්ඳලා මැෙන්න්නෙ පැයි. හෙම ෙවනේ වික්ටෝරයාග මනිියලාක මල්තියනවා දකලා ඒ මලවොයාගෙන මල්වතටෑ වෙල්ලා වෙන මිනි මරුවක් කල්ලන්න පස්සෙන් ගිල්ලා. ඩි වෙදිල අවසානයේ ඩියටවෙලාම මිය කියා දැන්නට හම්බෙන් ඕන සේලුම දේවල් හම්බුවයෙනවා. යාගේ පවල්ලටත් සතුට ඉන්න පුළුවන්. සහ ජෝටත් කිසිම වේදනාවක් නෑ මොහෝ මේ සියල්ලම දැනගෙන කළේ ඉතින් බලන්න මම හොඳක්න කරලා යෙන්නේෙ කාටවත් වැරදක් කරලා නෑනේ.ඒ නිසා තමයි කියන්නේ වත් ඇවිත් මගතක්ක එකතුවෙන්න කියනවා. මේ වෙලාව ජෝන්් කෑගහනවා මෙන්න ිනිහලාග. එකක් තියනවා කියලා. වටේ ඉන්න පොලිසිය කොලින්ම අත්තරංගුවට ගන්න හදනකොට එමි නිහ පැන්ලයන්න හදනවා. වෙඩි දෙැබීමක් සිදුවෙනවා තරුණයක් මියයනවා දැක් මේ සියල්ලම ජෝන් හිතල බලලා තියන්නේ තමන් නේම කෑගහවොත් මොනුවද වෙන්න කියලා. මේ දිහා බලාගෙන ඉන්න කොලින් කියෙනවා මම මේ තරම් කියලාත් ඔයා මව අල්ලා දෙනක ගන්න කල්පනා කරන්නේ කියලා. ජෝන්් හොඳරම තරාගහින් ලඟතියන කෝපයක් කරගෙන අර මිනිගේ ඔලුවටම ගහනවා නම ජෝන් කෑගහන්න කලින් කොලින් නත තියෙන ගන්න කකාරන්න ජෝන්ග පැතර දාලා මෙන්න මේ නිහල. ගන්නගක්තියනවා කියලා කෑගනවා. පොලිසින් ෝර්නො පෙල්ලග නල්ලගන්නවා. කොලින් හෙමීට එතනින් මාර වෙලා යවා දැන් ඊලඟට පේදබ. ෆිසගේ ජෝන් කියන විහට කොලින්ගේ චිත්‍රයක් කදිනගමන් ඉන්නේ කැතරින් තව නිලධාරියකට කියනවා මේ සමාන විදිහට ගාතන කියක් වෙලාතියනවාද කියලා බලන්න කියලා. ඒ පුද්ගල ටිකවෙලාවගේ නාපෝ ඇවිත් කියෙනවා ගාතන හතාක් වෙලා තියෙනවා කියලා කැතරෙන් කියෙනවා මම කිව මේ නගර විතරක් නෙවෙයි රට රාම කියක් වෙලාතියෙනවාද කියලා බලන්න කියනවා. අර නිලධාරය මන චව කරන අපහ යනවා. නම ඇවිතගන අනගම ඉන්නේ ෝන්ට ගොඩක් දේවල් සහිවෙනවා ස්ටච්ුව එකක් ෙල්වේ ටේෂන එකක් තමන් නිසරහට ඇවිද්‍යපු කොලින්ගේ මහුණ. අවසානයේ වයින් බෝධලයකට සිලින්චරයකින් විස ඉන්ජෙක් කරනවාගේ දකිනවා ජෝන නිතන ඊළඟ ගාතනයේ ේවිදිර තමයි වෙන්න අන්න කියලා. දැක් නැවතත් FBII ෆිස්ක පෙන්න්නවා සියල්ලු දෙනා පොදම වෙනවා මොකද මේවිදියට රටපුරාම ගාතන හැටනමයක් වෙලා තියෙනවා. කඇතරෙන් කියේෙන මේේ ගාතන සහ ගාතක පිළබඳ තියන සියලුම විස්තර දැන් ඕනෙ කියලා ල්ලගට න්න ව. ෙදරක් මේන්න ක්‍රිට ප්‍රිෂ්ි ෙදරතුට ැවිත් බාලනො දකිනවා මේේසුට සැපෙන් බොටල්ලක් තියනවා ිස්්ි ලඟටවිත් බාලනකොට බොටල්ල එක කාඩ් ක්තියෙනවා ප්‍රි්ි මන් යාලකුට කෝලයක් කරගන උඹ නේද එ්වේ මට බෝතල්ලවෙන්නගෙන කවරුත්නෑ මම දන්න උඹ තමයි කියලා මෙම කතාකරකර ගේ ඇතුළට යනවා. පිටි පසම්ම අතේ ගන්නයෙකු තරගන කොලින් හෙමීට ඇතුළට යන්න හදනකොටම මෙන්න ජෝන් ගෙදර පුටුවක හිඳගෙනින්වා. කොලින් ව දැකපු ගමන් ජෝන හනවා ආ මල්ලි මොකදඔයා ගාතන ක්‍රමේ වෙනස් කලාද. ඔය සාමනෙන් වෙඩිති කියලා මරන්න නෑනි කියලා කියවා. කොලින් කියෙනවා එහම තමයි මිනිහ මේ වහදාපු සැපෙන්න්න ිව නැත්තන්ං ැරිවෙලාවත් වැඩේ අවුනොත්හම කොමත් මිනි ආද මගෙන් ැරෙනවා. ඒකට තමයි ගන්නක කියනවා ්‍රිස්ටි හාමරේ දොරගෙන අපහපු වෙනවා මේ දෙන්නව දැකලා උඹල දෙන්න මගේ කිය තුේ මොනුවවද කරන්න කියලා හනවා. කොලින් කියෙනවා සද්්‍ය හල පැත්තකටවෙන්න කියලා ්‍රිස්්ි දැකගන්නවා වැඩිය රඟගන්න පෑ දෙන්නගේ මතේතුවක්කුතියෙනවා කියලා ්‍රිස්ටි හෙමි ඉඳගන්නවා ෝන් කොලින් ගන්නහනවා ය යිදැන් මේ මිනිහාව රන්නයන්න කියලා කොින්. ඒ මේ මට ියර යි මටික්ස් කියල රපතල ලෙඩක් තියෙනවා මට තියන වැඩිම උනුත් මාසසියයි ඒ අතුළට මැරනවා. එහෙම ඉන්න එක හෙට උදට කෙල්ලෙකුට එන්න කියලා තියනවා මේදන්න ජව්සමක් නටන් යන්න ඒ මමුුණ ඒකෙන් හැදන ලමයටටත් මගේ ලෙඩෙ හැදන සියට පනහක අවස්ථාවක් තියවා ඒනිසා මුයින්ද මට ඇති වැඩකුත් නෑ අඩුගන කල්ෙක් හරි බෙරයින කියලා කියවා ල්ගට හැතරන්න පෙන්න්නවා. දැන් කොලින් තමයි මේ සියල්ල කරන්න කියලා අර ඇඳපු චිත්‍ර මගින් දැනගන. කොලින් සම්බන්ධ විස්තර හොයාග නකුට මයාලා දැනගන්නවා . <levees in> <face> ගන්නක් සල්ලිදීල අරන්තියෙනවා එතැදි කොලින් ඇඩ්්‍රස දීලා තියවා දැන්ඉතින් වැඩ ගොඩ යමු ගෙදර කියලා කැතරින් දවන්ගේ පිරිස සමග කොලින්ගේ ගෙරට පටත්වෙනවා දැන් මෙත ෝන් කියෙනවා කොලින්ට ඒ ඔය හිතන හිතන විදිට කැමතියාව මරන්න ැබෑ වා ක්‍රිස්ටියෝ මැරුවත් ම අනිවාරෙන් ොෑව මරනවා ඒක ඔයා හොඳටම දන්නවා ඒ මුණුතුවා කරන්න හිතාගෙනන්න දේල් එකක්වත් කරන්න වෙනනෑ ඉතින් දැනට මෙතනින් යනවාද කියලා හනවා. කොලින් කියෙනවා හරි කමක් නෑ ක්‍රිස්ටි උඹ අදට බේරුණ කියලා කොලින් එතනින් පිටවෙනවා කොලින් එතින්. වා එක්ම ෝ ට කිය වා ක්ම හොස්පිල්ලක ගියොත් අදට ඔයාගේ ජවිතේ බේරගන්න පුලුවන් ොකද ඔයා බීප සැන්පෙන් එක වහක්කලවන් කරලා තියනවා කියලා. එඒම කියන ෝන් එලියටෙනවා කොලින්ගේ පස්සෙන් යන්න දන් ඊල්ඟට කැතරින්වො පෙන්න්නවා කතර අද්්‍රසක හොයාගන කොින් ෙදරට ඇල්ලා නමුත් කොලින් ගෙදරන ඒ නොට කොල්ින් ඩෝ එක ්‍ර ෝට් කරලා ්‍ර ක්ටර එකට දාලා ගෙදරින් පිටවෙලා යෙන්නේ. ොලින් දැගන තියවා කැතරින් මේ ගෙදරට එන්න අන්න කියලා ඒ විඩිය එක තියෙන්නේ හා කැතරින් වාට කොහොමද ම හිවට ක්ම. ඔොයා මාව හොයාගත්තා හොඳයි. වා දන්නවෝද චාලස්ව ඒ දවසල චාල පොඩි කොල්ෙක් චාලස කවරුත් ගලගන්න නෑ ස්කෝල අනිත් ළමයි චාලස කෝන් කලා පැත්තකට කලා. ගෙදරයවත් අඩුගාන අම්මතාතවත් චාල්ලට ආදරෙක් කල නෑ මෙම ඉන්නකොට තමයි චාල්ලස් දැනගන්නන්නේ තමන් නාකතේ දැකේ හැකි ශක්තියක්තියෙනවා කියලා. චාල සිතුව මේ ශක්තිය වාවිතා කරල සමාජයතුළ සුපමැන් කෙනෙක්වෙන්න චාලස් වගේම බොහම දුකින් ඉන්න අයව. දුක්විින් ඉන්න ඉන්න අඇව චාලසේ දුකින් නිදහස් කලා ඒ තමයි කොලින් චාලස් කියලා තමන්ගේ කතාව තමන්ම කියලාදානවා දැන් ජෝනව පෙන්නනවා ජෝන් තමන්ගේ හැකයාාව වායිතා කරලා කොලින් කොහෙද අන්න ඇත්තෙක කියලා හිතලා ඒ පාරවල්දික ගමන්කරමින් රෙල්වේ ටේසන එකක් පැත්තට යනවා ඇත්තම දැන් කොලින් ඉන්න ෙල්ව ටේන එක කොල්ින් ටේසන එක ඉන්න පොලිස්ල ධරයකුට කියවා ඔයාල හොන කොලින් චාලස් මේ ස්ටේසන්නක තමයිඉන්නන්නේ ම ය දැක්කා මේදේ පොලිසිට කියන්න කියවා ඒ ගෝත පොලිස්ලධරියක්ත් මේ ඉන්න කොලින් චාල්ලස් කියලා දන්න නැතුව ෝ ෝකයක කොලින් ාලස් මේ ස්ටේන්න එක මයිඉන්න. කිය ඉන්ෆෝම්රනවා. විඩෝ එක බලබලයින්න කඇතරින්ට ීඩිය එක අවසානය කොලින් කියනවා. ඔට මව අල්ලගන්න ඕනම් මං ඉන්න තැන දැනගන්න ඕනම් දන්වැට කොල්ල එකක්කයි නැත්තන් කවරුහරරි ඉන්පම් කරයි මං ඉන්න ැන ඔ එතට එන්න කියලා කියවා. ඒ වගේම කැතරෙන් ඉන්න තනට නිලධාරය කැවිත් කියවා. කොලින් ස්ටේසන එක ඉන්නවාක් කියලා පනිිවිඩියක් කම්බයලාතියෙනවා කියලා. කඇතරේ නික්මට දුවන කොලින් හොයාගන්න දැන් ජෝන් කොලින්ම හයාගන ටේසන එකට ඇවිල්ලා ස්ටේසන් එක දකින ජෝට හිතන තම රිතට ම ඇල්ල. මොකද ජෝන්්ට මේ කේක ාරගත්ත දවසහිදලම රේල් ේ ටේන්න එකක් සිහිවෙනවා පියනවා ඊළඟට ඔලු පලාගත්ත කැතරින් මේ දේවල් මතක්කරමින් ඉස්සරහටන ෝනන් දකිනවා කොලින් ඉන්නවා ෝන්න දකින කොලින් නික්ට එතන තියන ටේණයකට නකිෙනවා ජෝන අතාර එනෑ ජෝනත් ගිෙනවා ට්‍රේන්නෙකට. කොලින් කියන ආ ලොක්ක ෝමාරි ආවනේද. ෝමත්තුවා එනවා කියලා මම දන්නවා. මෙතන මොවොද වෙන්නයන්න කියෙලාත් ම දන්නවා නමුත් දැන් මෙත ක්ටය වැඩි නේද කියලා ්‍රේනෙ හලට ඩි යවා ට . න නිත් පෙටිියල්ට පැල්ල ද නවා දැම කෝචි පෙටියේ ඉන්නේ කොලින් සා ෝ විතරයි. ොල්ින් හනවා දැන් අපි කතා කරමුද කියලා. කැතරන්ට සේලු වාර්තා ැබෙනවා මෙම ්‍රේන එකක් ඇතුලේ ටවටයක් වෙලාතියෙනවා කියලා. කැතර නනගමන්ඉන්නේ කැතරෙන් කියෙනවා වහම ට්‍රේනක නවත්වන්න කියලා නමුත් කැප්ටන් කියෙනවා එහෙම හිතන විදිට ට්‍රේනෙ නවත්න්න බෑ ඊල්ලඟ ටේනගේ තමයි නවත්තන්න පුළුවන් කියලා කොලින් බෝම සාමාන දිට කියවා ම අද බැරවා කියලා ම හොටම දන්නවා. නමුත් මඇයි ඔය මේ කේස ඇතුට කියෙනවේ මොකද. ගෙන් පස්සේ යා තමයි මේ වැඩේ කරගෙනයන්නනේවාට මේක අලුද්‍යයක් නෙවයි කියලත් මම දන්නවා ඔයා පොලසේ පස්්නයක් කරගන්න නැතුව මේ වැඩේ කරගන අන්නඕන කියලා කියවා. ජෝන් කියන ඔයාගේ මට මිනි මරම රැවිදින්න බෑ අනික යා ලෙඩ දිනනා විතරක් නවෙයි ඉස්සරහට පොලසි අයත් මරන්නයන්න කියලා ම දන්නවා කියවා. කොලින් නාන ඔයා කියන කතරෙන් ගැනද කතරගේ ලේවල්ට හේතුව ම නෙවයි කියනවා දැ ඊලගට ට්‍රේන නවත්තන ස්ටේසනකට පොලිසින් සස් නයිපස්ල ඇල්ල පිරිලලායින්නන්නේ හෙමීට ටේෙන්න ගැවිත් අතර වෙනවා එල්ලිය ඉන්නට මමුකදත් කරග. කොලින් ඉන්න තැන නුවකින් වහෙනවා. නමුත් ැතරින් අතරවන්න නෑ ට්‍රේන කැතුලට නැගලා කොලින් ඉන්න පැත්තර දකනවා ජෝන්් අයින් වෙන්න කියල කෑගහනවා. එතකොටම කොලින් වෙඩිතියනවා ෝන් පැත්තකට වන ගමන්, කෙල්ින්ම ගුලට් එක කැතරින්ගේ ඔලුුවේ වදදිවා ලේකගලනවා ෝන් ලඟටවිත් බලනවා කඇතරරි නිවරයි කැතරින්ගේ ඔලුුව හිල් වෙලා ලේගල්නවා නමුත් මේ දේවල් තාම වෙලා නෑ ෝන් තාම තනවා වෙන්න අනදේ. එතකොටම ට්‍රේන්න හෙමීට අතර වෙනවා කොලින් ඉන්න ැන ෙමට නුවට වෙනවා වා ැ. <polarization> <inequity> ්‍රේන්න ඇතුල දෝගෙන එනවා දකිනවා ජෝ වෙන්න අනදේ කලින්ම දැක්ක නිසා කැතරින්ට කලින්ම කැතරින්ම තල්ලු කරලා දාලා කොින්ට වැඩිතියෙනවා. එතකොටම කොලින් ත් වැඩිතියෙනවා ෝන ැතරින්ම තල්ු කරල දැම් නිසා කැතරින්ට වැඩිවදි එෑ.නම ජෝ කොලින්ට වෙඩිතිබ නිසා කොලින් මේයනවා ෝනවිත් කැතරින් බල්ලහොට කැතරින් නල පුාමල්ලේ ෝන් බල්ම ඒ පාර මොද නේ කියලා බල්ලන හොට කොලින්ග බුලට් එක ෝන්ග කනලගින් තුවාල කරගෙන ගහින්තියෙන්නේ කනලගින් බේරුණ කියන්න ඕකට තමයි. ජෝන් ෙලේ තමයි කැතරින් ඔලුේතිේෙන්නේ ළංඟ පන්න හස්පිල්ල ෝන හොස්පිල් ගනල්ලා තරින් ෝන් ලඟ හිටගනෙන්න්නවා ඕෝන් කේ ැතුලට එඉන්න කතරින් නිසා ජෝන්ට කතරන්න දැපු ගමන් ඔහගේ දහෝ මතක්වලා තියෙනවා ඉතින් කැතරින්ගේ ඔලුවෝ පැලිල ලේනවා දකින ෝන් ඇව ේරගන්න මයි මේ කේසක බාරගන්නසාහ කැතරින්ව බේරගන්නන්නේ කතරින් ජෝන ලඟටැවිත් කියනෙනවා අඔයාට කිසි ප්‍රශ්නයක් නෑ බයිවන්න දෙයක් නෑ තුවාලයක් විතරයි වා හොඳින් ඉන්න කියලා ජෝන් කියනවා හොඳයි නමත් ඔයා ප්‍රේසමෙන් ඉන්න කියලා ඉළංගට පෙන්න්න ජෝන් පාක ඉදගනන්නවා ඇ. ෝන්ගේ වයිෆ ඇදගෙනවා මට ඔය දාපු ලියුම් සියල්ල හම්බව වනාා මට සමවෙන්න ඩොක්.ගෙනකුටත් කරන්න පුළුවන් තරමක් සහ සීමමාවක්තියෙන කියලා මම තේරුම් ගත්ත කියවා. ඇය ජෝන් සමඟ නැවතත් එකතු වෙනවා. මෙතනදි තමයි ජෝන්ට අතීතය සිහිවෙන්නේ ජෝන්ග දුව කැන්සර එකක් නිසා වේදාවෙන් දඟල්නොකොට, කෑගහනො, ජෝන්ට බලාගෙනන්න බැරුව කෙනවා තව ටිකවෙලාවා කිවසන්න සියල්ල තව ටිකවෙලාවෙන් නිවර වෙනවා කියලා. ඇය මැරන්න කලින්ම ඇයට විසේ ඉන්ජෙක්ෂණයක් ගහල ඇගේ වේදනාකාරය මරණයට කලින්ම ඇයෝ මරලදානවා. මේක තමයි කොලින්ෙන් ජෝන්ට කියලා තියෙන්නේ. ඔහට මේක අලුද්දයක් නෙවෙයි කියලා. කොලින් හොඳින්ම දන්නවා තමන් ටේණග තුළ යනවා කියලා නමුත් කොලෙන් උත්සාහලේ ෝන් ලවා ස්තරහටත් මේ පුුණ්ණ කර්මය කරගෙනයන්න. ඉතින් ජෝන ඉසරහට මොනවා කරයිද මූවිය එක ඉවර වවා. මටනම් හිතන්න ජෝන් දේවයක් වගේ දාලා තිබ්බනං වැඩ ගොඩ. අයිතිං ජෝනන් සල්ලි තමයි මූවියක හොඳයි නම් ලයි කරන්න තවත් කෙන කුඩ බලන්න ශා කරන්න. වැඩිය හිතන්න නතුව සබස්ක්‍රයිප කන්න හිතෙන ඕනෙම දෙයක් කමන් කරන්න. සමජ මාධ්‍යෝස අපි ල්ෝ කරන්න . அப்பே டெலிகிரம் கிரூப் எகட்ட ஜாத்தியந்திர சினவோ தான் சிங்கல் எண்ண ரெந்தென்னல் ஐட்டரி சமக ஸ்தூதி